අපේ ක්‍රිකට් නැත්තටම නැති වෙලා ගන්නම දෙයක් නැහැ කියලා කවුරු හරි කියනවා නම් ඒක තාමත් එහෙම නෙවෙයි කියලා පෙන්නන වார்த்தාවක් තමයි මේ. අපිට පහුගිය කාලේ ටෙස්ට් තරඟවල පරාජයන් ලැබෙද්දී ප්‍රතිකරුව අතරේ ලකුණු සම්බන්ධතා හරි විදියට ගොඩනගා ගන්න බැරි වුණ එක ලොකු අඩුපාඩුවක් විදියට කතාබහට ලක් වුණා. ඉස්සර ටෙස්ට් තරඟයක ඉරණම තීරණය කරන්න සංග මහේලා අතර ඇති වෙන සම්බන්ධතාවය, තිලාන් මහේලා අතර ඇති කරගන්න සම්බන්ධතාවය වගේ ගොඩක් කලාවට පිටියේ සැබෑ වෙන සම්බන්ධතා අපිට දකින්න ලැබුණා. ඒ දවස්වල අපි වගේම ප්‍රතිවාදී කණ්ඩායම දැනගෙන හිටියා මේ දෙන්නෙක් සෙට් වුණොත් නම් වැඩේ ලෙහෙසි වෙන්නේ නැහැ කියලා. මේ විදිහ අපේ කණ්ඩායමේ ඒ විදිහට හරියට සෙට් වුණු ප්‍රතිකරු යුගලයක් නැති වුණා. 2018 අවුරුද්දේ ටෙස්ට් තරඟවල පළවෙනි කඩුල්ලේ ඉඳලා අන්තිම කඩුල්ලට වෙනකන් ගොඩනැගුණු ඉහළම ලකුණු සම්බන්ධතා 10න් 3ක්ම අපේ නමට ලියවිලා තියෙන එක හරි අපූර්ව වார்த்தාවක්. පළවෙනි කඩුල්ලට ඉහළම ලකුණු සම්බන්ධතාවයක් ආරම්භක කඩුල්ලට වාර්තා කරලා තියෙන පාකිස්තාන ආරම්භක ප්‍රතිකරු යුගලයේ වෙන මොහමඩ් හෆිස් එක්ක ඉන්සමාම් උල් හක් දෙන්නගේ ලකුණු සම්බන්ධතාවය. ඒ සටහන් වෙන්නේ ලකුණු 205ක් විදිහට. දෙවෙනි කඩුල්ලට ඉහළම ලකුණු සම්බන්ධතාවය වාර්තා කරලා තියෙන බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව ධනංජිද සිල්වා, පුසල් මෙන්ඩිසුත් දෙන්නා. මේ දෙන්නා ගොඩනගපු ලකුණු 308ක සම්බන්ධතාවයට තමයි දෙවෙනි කඩුලේ හොඳම සම්බන්ධතාවය විදිහට සටහන් වෙන්නේ. තුන්වෙනි කඩුලට ඉහළම ලකුණු සම්බන්ධතාවයේ වාර්තා වෙන ලකුණු 259ක්. ඉන්දියා කණ්ඩායමට එරෙහිව ජෝ රූට් එක්ක හිටපු නායක ඇල්ස්ටියා කුක් තමයි මේ වාර්තාවට හිමිකම් කියන්නේ. නවසීලන්තයේ එක්ක තිබුණු පළවෙනි ටෙස්ට් තරගයේ 4වෙනි කඩුල වෙනුවෙන් කුසල් මෙන්ඩිස් සමගින් ඇන්ජලෝ මැතිව්ස් දෙන්නා ගොඩනගපු නොබිඳුණු ලකුණු 274ක සම්බන්ධතාවය තමයි 4වෙනි කඩුලේ ඉහළම ලකුණු සම්බන්ධතාවය විදිහට සටහන් වෙන්නේ. පස්වෙනි කඩුලට මේ අවුරුදු ඉහළම ලකුණු සම්බන්ධතාවය ගොඩනගන්නේ හෙන්රි නිකලස් එක්ක කේක් විලියම්සන්. මේ දෙන්න පාකිස්තානයට එරෙහිව තිබුණු තරගයේ ගොඩනගපු ලකුණු 211ක සම්බන්ධතාවය තමයි මේ වාර්තාව විදිහට සටහන් වෙන්නේ. 6වෙනි කඩුලට ඉහළම ලකුණු සම්බන්ධතාවයේ වාර්තාවෙන් ලකුණු 204ක්. එංගලන්තයට එරෙහිව ඉන්දියා කණ්ඩායමේ රිෂබ් පාන්ට් එක්ක කේල් රාහුල් තමයි මේ සම්බන්ධතාවය ගොඩනගන්නේ. ජොස් බට්ලර් එක්ක ඩොමිනික් බේස් කියන ක්‍රීඩකයා පාකිස්තානයට එරෙහිව ගොඩනගපු ලකුණු 126 තමයි 7වෙනි කඩුලට ඉහළම සම්බන්ධතාවය විදිහට වාර්තා වෙන්නේ. මේදී හසන් එක්ක මොස්ෆික රහීම් සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව ගොඩනගන ලකුණු 144ක සම්බන්ධතාවය තමයි 8වෙනි කඩුලේ ඉහළම සම්බන්ධතාවය විදිහට සටහන් වෙන්නේ. 9වෙනි කඩුලට ඉහළම ලකුණු සම්බන්ධතාවය පසුගිය අවුරුද්දේ සටහන් වෙන්නේ ලකුණු 98ක් විදිහට. ඉන්දියාවට එරෙහිව එංගලන්ත කණ්ඩායමේ ජොස් බට්ලර් සහ ස්ටුවර්ට් බ්‍රෝඩ් දෙන්නා තමයි මේ වාර්තාගත සම්බන්ධතාවය ගොඩනගන්නේ. අවසාන කඩුලට ඉහළම සම්බන්ධතාවය වාර්තා කරන්නේ ටෙස්ට් ක්‍රිකට් වලින් 2018 අවුරුද්දේ සමුගන්න රංගන හේරත් එක්ක අකිල ධනංජය. මේ දෙන්නා දකුණු අප්‍රිකාව එක්ක තරඟයක ලකුණු 74ක සම්බන්ධතාවයක් ගොඩනැගීම තමයි අවසන් කඩුල්ලේ හොඳම සම්බන්ධතාවය. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපේ subscribe කරන්නත්, cricket වලට කැමති ඔබ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටිය නම් දේශපරි තවත් අලුත් වීඩියෝකින් හමු වෙනතුරු cricket ලංකාවෙතින් ඔයාට සුබ දවසක්.